සුසන් සොයා යන්නට අද අපි ඇවිල්ලා ඉන්නේ කොළඹ කිංස්බරි හෝටලෙත්. ඉතින් මේ රසවත් අත්දැකීම් බෙදා හදා ගන්න අදත් එකතු වෙන්න ෆෝෂුන් හෙල්දි කිචන් සමග. ගැමිරස ගැමි සුවඳ ගැමිකම මුසුණු දේශීය ආහාර කලාවේ සිට ජාත්‍යන්තර ආහාර කලාවන් දක්වා රස ගුණ ඔබට සමීප කරන ෆෝෂුන් හෙල්දි කිචන් සමගින් අපි අදත් සූදානම් වෙලා ඉන්නෝ රස බර කෑමක රස ගුණ ඔබට සමීප කරන්නට. ඉතින් වෙනදා විදිහටම මේ ගැන කියා දෙමින් ඔබව දැනුවත් කරන්නට අපිත් එක්ක එකතු වෙන්නේ කොළඹ කිංස්බරි හෝටලේ උප සුපවේදියෙකු වශයෙන් කටයුතු කරන කමල් ඉලේපෙරම මහත්මයා. ආයුබෝවන් කියලා ඉතාමත් ආදරෙන් වැඩසටහන පිළිගන්නවා. කොහොමද chef මේ දවස්වල වැඩ කටයුතු? මේ දවස්වල ටිකක් කාර්ය බහුලයි. කාර්ය බහුලයි. හරි, ඒ කාර්ය බහුලකමත් එකම තමයි අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා සතියක් පාසා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ව දැනුවත් කරන්නේ. chef අද අපි මොනවද හදන්නේ? අද අපි හදමු ඩිලානී පීස එකක්. ටිකක් සතුටින් මේ පීස එක ගැන කතා කරන්න මං හිතන්නේ රසද වැඩි ගුණද වැඩි පීස එකේ? රසයි ගුණ දෙකම තියෙනවා. හැබැයි ගුණය තමයි ටිකක් වැඩි. හරි. එහෙනම් අපි කියමු මොන වගේ පීස එකක්ද හදන්නේ කියලා. මං අද බලාපොරොත්තු වෙනවා ඩිලානී හදන පුරක්කම් පීස එකක්. හැබැයි ඒක වෙනස් මේදී සම්ප්‍රදාය ක්‍රමයෙන් බැහැර වෙලා අපි පෑන් එකක් ආධාරයෙන් ගෙදරින් දා ගන්න. ඒක අවන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවන් එකක් ඕනේ නැහැ. අපිට පෑන් එකක් ගන්න පුළුවන්. ඊළඟ අද විශේෂත්වයක් තියෙනවා. අද මම මේ කෝන් ඔයිල් පාවිච්චි කරලා තමයි ෆෝටින් ප්‍රොබ්ලම් පාවිච්චි කරලා තමයි මේ ඩෝ එක හදා ගන්න හදන්නේ. හරි. එහෙනම් අපි කාලේ අපතේ අරින් නැතුව පීස ඩෝ එකට අවශ්‍ය දේවල් ටික මුලින්ම සඳහන් කරලෙමු. වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ නේ. ඔන්න අපි අවශ්‍ය එක දෙයක් කිව්වා. ෆෝෂුන් කෝන් ඔයිල් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මොනවද අවශ්‍ය වෙන්නේ කියලා chef ම කියනවා. ඔව්. මුලින්ම අද අවශ්‍ය දේවල් අපිට අවශ්‍ය වෙනවා. කුරක්කම් පිටි ග්‍රෑම් 250ක්. පිටි ග්‍රෑම් 250ක්. සීනි ග්‍රෑම් 10ක්. ලුණු ග්‍රෑම් 15ක්. ඊස් ග්‍රෑම් 10ක්. වතුර මිලිලීටර 150ක්. ඒ වගේම කෝන් ඔයිල් මේ සැදු තුනක් අවශ්‍ය වෙනවා අපිට. හරි. ඒ පීස ඩෝ එක සඳහා අවශ්‍ය දේවල් තමයි අපි සඳහන් කරේ. ඊට අමතරව මේ පීස එකේ තව විශේෂත්වයක් තියෙනවා. අපි එළවලු භාවිතා කළා නේද chef පීස එක හදන්න සූදානම් වෙලා ඉන්නේ. ඔව් අද මම හදන්න බලාපොරොත්තු වෙන්නේ පුරක්කන් පීස එකක්. පීස කියවනේ. ඒතර ඒකල මම අද භාවිතා කරන්නේ වෙජිටබල්. අපි එහෙනම් කියමු නේද අවශ්‍ය දේවල්. ඔව් අපිට අද අවශ්‍ය වෙනවා ගානේ බෝන් චිරි ග්‍රෑම් 20ක්. බීලෝණු සීන කපාගත බීලෝණු ග්‍රෑම් 30ක්. රතු බෙල් පෙපර් ග්‍රෑම් 30ක් අවශ්‍ය වෙනවා. කෝන් ග්‍රෑම් 30ක් අවශ්‍ය වෙනවා. කහපාට බෙල් පෙපර් ග්‍රෑම් 30ක් අවශ්‍ය වෙනවා. ඔරිගානෝ ස්වල්පයක් අවශ්‍ය වෙනවා. චොප්පර ගත අනියන් ටීස්පූන් 2ක් පමණ අවශ්‍ය වෙනවා. ඊට කෝන් ඔයිල් අවශ්‍ය වෙනවා ටීස්පූන් 2ක් පමණ. චොප් කරගත්ත ගාලික් අපිට අවශ්‍ය වෙනවා. අපිට තව අවශ්‍ය නම් දිහානි ග්‍රෑම් 20ක් පමණ නිමිති නේද? නිමිති. ඒ වගේම තවත් අවශ්‍ය වෙනවා කැරට් ග්‍රෑම් 20ක්. ඒ වගේම ටොමැටෝ සෝස් මිලිලීටර් 200ක් දෙදා චීස් තමයි මම පාවිච්චි කරන්නේ. ඒක වෙනසක් තියෙන්නේ. මොසරල් චීස් තමයි අපි දාන සාමාන්‍ය සම්ප්‍රදාය පීසා වලට. මේක මම දාන්න තියෙන්නේ දෙදා චීස්. හරි. එහෙනම් ඔන්න පීසා එක සඳහා අවශ්‍ය දේවල් එකින් එක සඳහන් කරා. දැන් අපි සූදානම් වෙන්නේ මුලින්ම පීසා ඩෝ එක හදන්න. මොකද අපි පීසා ඩෝ එක හදලා ටික වෙලාවක් සීසන් වෙන්නත් තියන්න ඕනේ. හැම දෙයක් ගැනම chef කියන ගමම්ම අපි හදමු. හදමු. අපි මුලින්ම එකතු කරන්නේ කුරක්කම් පිටි. කුරක්කම් පිටි එකතු කරගන්න. දැන් 250 250 තමයි ආරම්භ දෙන උරාලනේ. ඒතර මේකේ ටෝටල් අපේ නෝ ග්‍රෑම් 500ක්. ඒ chef දැන් අපිට කුරක්කම් පිටි වලින් විතරක්ම මේ පීස එක හදන්න බැරි වෙයිද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. අන්න හරි හොඳ ප්‍රශ්නයක් හැවිලානේ. ඇත්තම කුරක්කම් වලින් විතරක් කියන්නේ මේ පීස එක හදන්න බෑ. ඒ කියන්නේ මේ කුරක්කම විතර දැම්ම අර කුරක්කම් තලප කියන්නේ අපි සම්ප්‍රදායික කාලේ ඒ තලපේ වගේ වෙනවා. මේක පොඩ්ඩක් අපු ගණකම් වැඩි වෙනවා. ගණකම් වැඩි වෙනවා. ඒක hard. ඒ කියන්නේ හදා කියන්නේ කැමරට රුචියක් නැති වෙනවා. අපි අවශ්‍ය වෙන සීනි ග්‍රෑම් 10ක් ග්‍රෑම් 15ක් අවශ්‍ය වෙනවා.
ෂෙෆ් අපි තෙල් කොච්චරක් විතරද එකතු කරගන්න ඕනේ? දැන් මේසෙ තුනක් අවශ්‍ය නම් මේ රණි ඒවට ඉස්සලා අපි වතුර ටිකක් දාගමු. වතුර ටිකක් දාගෙන වතුර දාගෙන එකපාර දාන්න හොඳ නෑ. දැම්මොත් එකපාරට එක වෙන්න පුළුවන්. ඒ නිසා අපි වතුර ටික ටික දදා. ඔයිල් ටික දාන්න දාන්න. වතුරයි මේසෙන්දි මේසෙන්දි තුනක් ගන්න ඕනේ. තව අපි ආයෙත් වතුරත් එකතු කරන්න ඕනේ. ආයෙත් වතුර එකතු කරනවා. ෆයිල් දැන් ඉතින් ඉතුරු වතුර ටිකත් අපි දාගමු. මේක විශේෂත තමයි මේ ඉලාලි මේ මේක හાર્ඩ් ඕ එකක්. පැයක් වගේ තියාගන්න අපිට මේක පිපෙන්න. ඒ කියන්නේ දැන් මේ අපි එකතු කරගන්න දේවල් ඔක්කොම කලවම් කරලා ඔව් ඩෝ එක හදාගත්තට පස්සේ පැයක වෙලාවක් තියන්න ඕනේ. තියන්නවා. හරි. ඉතින් අපි අද දවසේදී පීසා ඩෝ එකක් හදන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්නේ. හිමින් හිමින් මේ වැඩ කටයුතු වෙන අතරතුරේදී මම අපේ නිෂ්පාදන පෙළ පිළිබඳවත් කියන්න ඕනේ. චෙෆ්ට ටික වෙලාවක් යනවා නේද මේ විදිහට ඩෝ එක අරගෙන. හරි. එහෙනම් මම ඒ අතරතුරේදී වෙලාව ගන්නවා අපේ ෆෝචුන් නිෂ්පාදන පෙළ පිළිබඳව කියන්නට. ඔබට ෆෝචුන් නිෂ්පාදන ඕනම තැනකින් මිලදී ගන්නට පුළුවන්. සාමාන්‍ය අලෙවි සෙල් වලින් ඒ වගේම සුපිරි වෙළඳ සෙල් වලින් ඔබට පේනවා ෆෝචුන් නිෂ්පාදන පෙළ පිළිබඳව කතා බහ කරද්දී Tamanta කැමති ප්‍රමාණයන්ගෙන් මිලදී ගන්නට පුළුවන් වෙළඳ පොලෙන් අපේ නිෂ්පාදන පෙළ පිළිබඳව හඳුන්වා දෙනවා නම් ෆෝචුන් ඉරිඟු තෙල් ඒ වගේම ෆෝචුන් සෝයා බෝංචි තෙල් ෆෝචුන් සූර්යකාන්ත තෙල් ඒ වගේම ෆෝචුන් පොල් තෙල් ෆෝචුන් එළවලු තෙල් වගේ නිෂ්පාදන පෙළක් අපි හඳුන්වා දීලා තියෙනවා 0112599370 කියන තිරයේ දිස්වන දුරකථන අංකය ඔස්සේ ෆෝචුන් නිෂ්පාදන පෙළ පිළිබඳව ඔබට වැඩි විස්තර දැනගන්නටත් හැකියාවක් තියෙනවා. තවත් දෙයක් සඳහන් කරන්නට අවශ්‍ය වෙනවා. ඒ තමයි මේ වන විට ලංකාව ඇතුළු රටවල් 63ක් ඉතාමත්ම විශ්වාසනීයව පාවිච්චි කරන නිෂ්පාදන පෙළක් තමයි ෆෝචුන් නිෂ්පාදන පෙළ කියන්නේ. ඊට හේතුව තමයි මේ තත්ත්ව සහතික. මම තත්ත්ව සහතික පිළිබඳවත් සඳහන් කරන්නම්. ISO 22000, ISO 14001, ISO 9001, HACCP කියන තත්ත්ව සහතික බොහොමයකින් පිදුම්ලත් නිසා වෙන තමයි අපිත් සතුටෙන් විශ්වාසනීයව ෆෝචුන් හෙල්දි කිචන් සමගින් සතියක් පාසා මේ නිෂ්පාදනත් එක්ක එකතු වෙලා ඔබව රසවත් කරන්නේ වගේම දැනුවත් කරන්නේ. ඉතින් ඔබ දන්නවා අපි රසබරතෙන් කතා කරනවා වගේම වටිනා තෑගි ඔබට ලබා දෙනවත් කියලා. ඒ කොහොමද කියන කාරණාව ගැනත් අපි කතා බහ කරනවා වගේම පීසගේ ඉතුරු ටික හදන්නේ කොහොමද කියලාත් කියන්නට අපි කාලය වෙන් කරගන්නේ මේ විරාමෙන් පස්සේ. රූප නැවතත් එකතු වෙන්නේ ෆෝචුන් හෙල්දි කිචන් සමගින්. ඉතින් අපි සූදානම් වෙන්නේ ඊළඟට පීසා එකේ අවශ්‍ය කලමනා ටිකත් අපි එකතු කරගෙන කොහොමද මේ රසවත් විදිහට පීසා එක හදන්නේ කියලා. ඊට කලින් මම දෙයක් මතක් කරන්නට ඕනේ. ඔබට සතියක් පාසා වටිනා තෑගි ජයග්‍රහණය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මම ඔබට මතක් කරා. ඒ සඳහා හොඳට අපි කරන දේවල් කියන දේවල් අහගෙන ඉන්න. අද දවසේදී අපි ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි උත්තරය අපිට කිව්වොත් අපි වටිනා තෑගි පාසලයක් ඔබට ලබා දෙන්නටත් සූදානම් වෙලා ඉන්නවා. හරි ෂෙෆ්, එහෙනම් අපිට අපේ වැඩ කටයුතු පටන් ගන්න පුළුවන් නේද? ඔව් දලනේ, අපි දැන් පටන් ගමු. මේ මුලින්ම වෙජිටබල් ටික අපි සෝට කරගන්න ඕනේ නේද? ෆෝචුන් ඔයිල් පොඩක් දාලා සෝට කරගමු. අපි pan එකක් ලිප සබලා ෆෝචුන් ඔයිල් සල්පත් අපි පාවිච්චි කරන්නේ. ෆෝන් ඔයිල් තමයි පාවිච්චි කරන්නේ. හරි ෂෙෆ්, අපි එකතු කරගන්න දේවලුත් හිමින් හිමින් කියමු. ඔව්, අපි මුලින්ම එකතු කරගත්ත දලානේ ලුණු සීන කපාගත් ලුණු සුවපත් එකතු කරගත්තා. ඒ වගේම පුදුලුණු සුවපත් එකතු කරගත්තා. සීන කපාගෙන. ඒක මද වේලාවක් අපි গোল্ডන් කලර් එකට අපි මේ වෙනකම් ඉඳලානේ මේක ෂෝට් අනෙන් ටික. ෂෝටේ කර ගන්නවා. ඒක ෂෝට් කරගෙන අපි ඒකටම දා ගන්නවානේ බෙල් පෙපර්. බෙල් පෙපර්. අපි කහ පාට වර්ණයෙන් යුතු බෙල් පෙපර් සහ රතු වර්ණයෙන් යුතු බෙල් පෙපර් තමයි එකතු කරගන්නේ. ඕන්නම් කොළ වර්ණයෙන් යුතු ඒවත් එකතු කරගන්න පුළුවන්. මේකේ විශේෂත්වය පාට තිබ්බම ගොඩක් ලස්සනයි නේද? ලස්සනයි ලස්සනයි. දැන් ලුණු දා ගන්න. මේ විදියට රවුමට කපාගත්ත බීලුණුත් එකතු කරගන්නවා. බෝන්චි සුවපත් එකතු කරගත්තා. අපි ඊපස් මද වෙලාවක් අපි පොඩ ගේට් එක ෂෝට් එක කරගෙන අපි කෝන් ටික ලාස්ට් මොමන්ට් එකතු කරගමු. හොඳ සුවඳකුත් එනවා නේද ෂෙෆ්? අනිවාර්යයෙන්. බඩගින්නත් වැඩි වෙනවා. හා දැන් මේ ආහාර කලාවේදී ෂෙෆ් මේ රස වගේම මේ වර්ණ සංකලනයත් ගොඩක් වැදගත් වෙනවා. කොහොමද ෂෙෆ්? ඒ ගැන
කතා කරොත් ඔව් අනිවාර්යෙන් වර්ණ සංකල්පයක්ුත් නැත්නම් ඒකේ අර ප්‍රායෝගිකත් ඇහැ පිනවන්න ඕනද කියලානේ ඇහැ පිනවෙ නැත්නම් මේ අපි කොච්චර කැමරා හදද වැඩක් නැහැ හ්ම් ඇහැ අඩුවෙනව නේද ඇහන්නේ මුලින්ම දකින්නේ නේද හ්ම් රයිට් ඊළඟට ෂෙෆ් දැන් මේ අපි දැන් ෂෝට් කරගෙන දැන් අන්තිම මං කියන්නේ කෝන් ටික අවසානයි කියලා ඔව් කෝන් ටික අපි අවසානයේ එකතු කරගන්නවා හ්ම් රයිට් ඒකම අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු ආ මට ෂෙෆ්කින් අහන්න වැඩුණා දැන් මේ පීස එකේ අපි අවශ්‍ය ප්‍රමාණයන් සඳහන් කරා දැන් කී දෙනෙක්ට සෑහෙන ප්‍රමාණයේ පීස එකක්ද අපි හදා හදන්නේ මේක අපේ අත්තරම අද හදන්නේ අපි ග්‍රෑම් 500ක් අද ගත්තනේ හ්ම් හ්ම් ඒකෙන් අත්තරම අපිට ඩෝ දෙකකට අපි කඩා ගන්න පුළුවන් දානේ හ්ම් හ්ම් එක පීස් එකක් අපිට සාමාන්‍ය 3 දෙනෙක් 4 දෙනෙක් සැහැනවා අපි අද එළවලු එකතු කරගත්තට අවශ්‍ය කෙනෙක්ට මස් මාළු උනත් මේ සඳහා එකතු කරගන්න පුළුවන් නේද සේ මස් මාළු එකතු කරගන්න පුළුවන් මේ ඔරිගානෝ ටිකක් නැතුවම බෑ හ්ම් हानिया අපි අර තෙලේ බ්ලාන්ච් කර ගන්නවා කියනවනේ මේ බ්ලාන්ච් කිරීම නෙමෙයි කරේ පොඩ්ඩක් සෝටේ කරගෙනමක් කරේ ඒකම ලාස්ට් මොමන්ට් එකෙන් දාලා නා නිවිති නිවිති ස්වල්පයකොත් අපි එකතු කරගත්තා එකතු කරගෙන තාමත් පෝෂණීය පීස් එකක් තමයි අපි හදාන්නේ නේද ජේස් රයිට් රයිට් අපි දැන් එකතු කරගමු ගම්බිරි ස්වල්පයක් එකතු කරගෙන අපි මේක ලිපෙන් බාගාමු ලම්බිරිස් එක අපි බර්න් වෙන්න දෙන්නේ නැහැ. ගම්බිරිස් එක මුලින්ම දැම්මේ නැති හේතුව තමයි මුලින්ම දැම්මා නම් බර්න් වුණොත් ඒ කියන්නේ බර්න් වෙනවා කියන්නේ පිච්චුනොත් කන්න බැරි කහට රහක් වගේ ඇති වෙනවා. දැන් අපි මේ දැන් අපි එකතු කරගත්තේ කළු ගම්බිරිස් කොටු. දැන් සාමාන්‍ය සුදු ගම්බිරිස් එකතු කරන වෙලාවලුත් තියෙනවනේ. දැන් මේකට එහෙම ප්‍රශ්නයක් නැද්ද? ඔව් මං කියන්නේ සම්ප්‍රදායයෙන් බැහැරව අපි ශ්‍රී ලාංකික ටච් එකක් තමයි මේක දීලා තියෙන්නේ. ඔව් මේක දැන් හරියදලා නේ. දැන් මේක අපි එක වෙනම පැත්තකින් තියලා අපි ඊළඟට ඩෝ එක සීට් කරගමු නේද? ඔව්. ඊට කලින් මට පොඩි වෙලාවක් දෙන්න අපේ ෆෝචුන් නිෂ්පාදන පෙළ පිළිබඳව දැනගන්නට පුළුවන් දුරකථන අංකය මම නැවතත් සඳහන් කරලා ඉන්නම්. 01112599370 කියන තිරය දිස්වන දුරකථන අංකය ඔස්සේ ඔබට ෆෝචුන් නිෂ්පාදන පෙළ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට හැකියාවක් තියෙනවා. ෂෙෆ් අපි දැන් පීසා පිරවුම හදලා ඉවරයි. දැන් අපිට පුළුවන් නේද ඩෝ එක හදන්න පටන් ගන්න. ඔලිලානි දැන් අපි මම කියවන්නේ ඩෝ එක අපි පයක් තියන්න ඕනේ. පයක් තියන්න ඕනේ කියලා. පයක් තියන්න ඕනේ මේක පිපෙන්න. දැන් මම දැන් හදාගත්ත ඩෝ එකක් තියෙනවා. අතන මේක අපේ කාලේ වෙලා නැති නිසා. ඉතින් අපි ඩෝ එක රෝල් අවුට් කරමු. අපි බලමු පිපුණාට පස්සේ කොහොමද කියලා පෙන්න ප්‍රේක්ෂකයන්ට පෙන්වමු. පිපුණාට පස්සේ මේ විදිහට තමයි. මේ විදිහට එනවා මේ රෝල් එකකුත් අවශ්‍ය වෙනවා නේද අපිට. රෝල් පින් එක අවශ්‍ය වෙනවා. එහෙම නැතුණත් අතින් උතුරුවා. අපි මේක එක සමාන කැබිලි දෙයකට කඩාගමු. කඩාගෙන එක සමාන ඒක දිලානේ අපි මේ මැද සිට හිරවල දක්වා ඇඟිලි තොඩු වලින් මේක මුලින්ම තුනී කරගන්න. තුනී කරගන්න නැත්නම් එක සමානම තුනී කරගන්න බැරි වෙනවා. මොකද අපි මැද හදන්නේ අපි පෑන් පීස් එකන්නේ. දැන් අවන් එකක වුණත් මේ විදිහට මිශ්‍රණය හදාගන්න අපිට පීස් එක හදන්න පුළුවන්ද චෙෆ්? ඔව් අනිවාර්යෙන් පුළුවන්. හැබැයි අවන් එකේ කරනවා නම් 2180 80 විනාඩි 12 15 අතර කාලයක් තිබ්බම අපිට පොලක පිස ගන්න පුළුවන්. මම පිටි පොඩ්ඩක් පාවිච්චි කරනවා මේ සුටක් පාම් පිටි ටිකක් නේ. පාම් පිටි පොඩ්ඩක් අපි ඉස්ස ගන්න මොකද මේ මේ පොඩ්ඩක් ගැලෙන්න අනේ මේ කර ගන්න. ඊට පස්සේ රෝල් එකක් ආදාගෙන තව දෙකක් තුනක් ඊවසර පහකට අපි ඔව් දැන් අපේ පීසා ඩෝ එක තව දුරටත් තුනී කරන්නට කාල වේලාව අවශ්‍යයි චෙෆ්ට. ඒ නිසා වෙන්න මම සූදානම් වෙන්නේ නැවතත් විරාමයක් ලබා ගන්න. විරාමයට පෙර මම දෙයක් සඳහන් කරන්නට ඕනේ. ඔබ Fortune Healthy Kitchen සමගින් එකතු වෙලා ඉන්නකොට මේ යම්පියුම් කලාව පිළිබඳ ඔබ නොදන්නා දේවල් බොහෝමයක් ඔබේ ජීවිතයට එකතු කරගන්නට හැකියාවක් තියෙනවා වගේම අපි ඔබට බැංකොක් සවාරියක් සූදානම් කරලා තියෙනවා. ඒ බැංකොක් සවාරිය යන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් මම කියන්නට සූදානම් මේ විරාමයෙන් පස්සේ.
විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ Fortune Healthy Kitchen සමගින්. ඉතින් chef දැන් අපේ වැඩ කටයුතු වල අවසාන භාගයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ නේද? ඕනිලානේ දැන් අවසාන භාගය කියන්නේ ඩෝ එක තමයි තුනී කළ ඉවරයි. අපි දෙන්නේ දැන් pan එකේ තට දාලා මේක cook කරගන්න ඕනේ. අපි ඒ සඳහාත් එකතු කරගන්නේ ඔව් අද Fortune corn oil තමයි නේද? corn oil සොල්පයක් දාගන්න අපි. මේ දාගන්න හේතුව මේ ගානේ මේ මේ දාගත්ත ඔයිල් ටිකක් දාගත්ත නැත්නම් මේක pan එකේ පුරවන අපි දැන් pan fried නේ මේක pan fried වෙනවා මේක අපහාරයට ඇලෙන්න පුළුවන් ඔයිල් පොඩ්ඩක් දාගෙන එතකොට golden color එකට ගාන්න අපිට ගන්න පුළුවන් ඊට පස්සේ අපි මෙන්න මේ ආකාරයෙන් තුනී කරගත්ත ඩෝ එක තුනී කර ඩෝ එක අපි දාගන්නවා දාගන්නවා හරි chef කොච්චර වෙලා මේ pan එකේ තියන්න අවශ්‍ය වෙනවද ඒ වගේම තව දෙයක් අහන්න ඕනේ මේ මද ගින්දරේද කොහොමද ගින්දර පාලනය වැදගත් වෙනව නේද chef පාලනය කියන්නේ අපි ඇත්තට මද ගින්දර තියන්න මද ගින්දර තිබ්බේ නැත්තම් මේක පිටිනි දින්න ඔක්කොම මද අමු වෙන්න පුළුවන් මද ගින්නේ තියලා අපිට විනාඩි 12 15ක් යනකොට අපිට මේක අවසාන ප්‍රතිඵල ගන්න පුළුවන් යානේ දැන් අපේ සෝස් එක තියෙනවා ඒ වගේම මේ චීස් එක තියෙනවා අපි තාම ඒක පාවිච්චි කරේ නෑ තාම ඒක පාවිච්චි කරේ නෑ දැන් අපි සෝස් එක දාගන්නවා අපි සෝස් එක ටොමැටෝ සෝස් එක බං කිව්වේ ගෙදර ඉඳන් අපි හදා ගන්න පුළුවන් මේ ටොමැටෝ සෝස් එක ඔව් ෆ්‍රෙෂ් ටොමැටෝ ටිකක් අරගෙන මේක බ්ලාන්ච් කරලා හදා ගන්න පුළුවන් අපි ඉදිරි දවසක අපි ඒක ප්‍රේක්ෂකයන්ට මේ කියලා දෙමු නේද ඒක වැඩියෙන් අපි සෝස් එකතු කර ගන්නවා ඔව් හරි හරි වැඩියෙන් පස්සේ සෝස් එක එකතු කර ගන්න ඕන right අපි තේ සුවල්පයක් දා ගන්න ඕනේ ඒ ජූස් වල දාගන්න හේතුව අත වෙජිටබල් ටික බයින්ඩ් වෙන්නේ නැහැ මේ දානේ වෙජිටබල් දැම්මහම එකට එකතු වෙලා බයින්ඩ්ලා තියෙන්න ඕනේ ඒ නිසා තමයි චීස් පොඩ්ඩක් දාගන්නේ right චීස් ටිකක් දාගත්තා ඊට පස්සේ අපි අර හදලා තිබ්බ ෆිලින් එක මං කොහොමද අර අර 1/1 අපි දැම්මනේ වෙජිටබල් ටික ඒ දැම්ම හේතුවක් උඩ ඒ දැම්මේ හේතු ඒ කියන්නේ මේ නැත්තම් මේක අපි දැන් මේක ෆ්‍රෑන් ෆ්‍රයිඩ් මේක අහලා එනකොට ස්ටිම් වෙනකොට මේක කුක් කරලා වැඩි වෙන්න පුළුවන් ඒ නිසා ඒ දාගන්න ඒ වෙජිටබල් ටික ඔක්කොම දා ගන්නවා මොකද ඒක එළවලු තැම්බෙන්න ගත කරන කාලය වෙනස් වෙනවා කාලය වෙනස් වෙනවා කාලය එක නැත්තම් වෙනස් වෙන්න පුළුවන් හරි දැන් අපි ඉතුරු නැවතත් චීස් ටික දා ගන්න ඕන ඒක අපි චීස් ටික වැඩි වෙන තරමට තමයි රස වැඩි නේද? ආ රස වැඩි චීස් වැඩි වුණොත් අපි මේක අපි ගොඩක්ම මේ අපි ප්‍රමුඛත්වය දෙන්න ඕන දියානේ මේ අපි මේක හෙල්දි කිචන් නේ. ඔව්. හෙල්දි කිචන් අපි දැන් පෝචන් ඔයිල් පාවිච්චි කරා ඒක චීස් උත් පාවිච්චි කරනවා. හරි අපි දැන් හොඳට සේල් වෙන බඳුනකින් වහගෙන මද ගින්දරේ හැම්බෙන්න තියෙනවා. ඔව් මේක පිස ගන්නවා මද ගින්දර කරලා pan fried කියන ඇත්තනවා මද ගින්දරේ පිස ගන්නවා මේක විනාඩි 12ක් විනාඩි 12ක් ඉඳලා 12 15 අතර අපිට මේක අවසරපති ගන්න පුළුවන්. හැබැයි මේක එහෙම පෙල්ලන්න බෑ. විටින් විට අපි පොඩ්ඩක් හොල්ලලා අපිට මේ ගන්න මොකද තෙල් දාලා තියෙන්නේ. ආ. තෙල් ටිකක් දාලා තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. Fortune Healthy Kitchen වැඩසටහන සමගින් එකතු වෙලා සිටින ඔබට සතියක් පාසා Fortune නිෂ්පාදන අඩංගු තැගි පාසලයක් දිනා ගන්නට හැකියාවක් තියෙනවා. ඒ සඳහා ඔබ කරන්නට තියෙන්නේ අපි මේ වැඩසටහනේ යම් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුරු අපිට එවන්නට ඕනේ. තැපැල් පෙට්ටියේ 22:55 කොළඹ කියන ලිපිණයට. ඒ වගේම මම සඳහන් කරා බැංකොක් යන්නට අපේ අවස්ථාවක් ලබා දෙනවා කියලා. එය සිදු කරන්නේ වාර්ෂිකව අවසාන දිනුම් ඇදීමකින්. ඉතින් සෑම දිස්ත්‍රික් 25කින්ම දෙදෙනා බැගින් අපි තෝරාගෙන බැංකොක් යෑමේ අවස්ථාව අපි ඔබට සලසා දෙනවා. ඉතින් අද දවසේදී chef සූදානමින් ඉන්නවා ප්‍රශ්නයක් අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට යොමු කරන්න. එහෙම නේද chef? ඔව්. අද අපි ප්‍රශ්න විදිහට මොකක්ද අහන්න සූදානම් වෙලා ඉන්නේ? ඔව් අපි නිවැරදිව අහමු. අද අපි පීස් එක හදන්න Fortune oil වර්ග පාවිච්චි කරා. ඒ oil වර්ග මොකක්ද කියලා දාවම. chef හරිම ලේසි ප්‍රශ්නයක් ඇහුවේ. ඉතින් මේ ප්‍රශ්නෙට පිළිතුරු යොමු කරන්නට ඕන ලිපිණය තමයි තැපැල් පෙට්ටිය 22:55 කොළඹ කියන ලිපිණයට තමයි යොමු කරන්නට ඕනේ. සතියක් පාසා ඔබට Fortune නිෂ්පාදන පෙලක් දිනා ගන්නට හැකියාවක් තියෙනවා තැගි පාසලයක්. ඒ වගේම වැඩි වැඩියෙන් අපිට තැපැල්පත් එවුවොත් ඔබට බැංකොක් සවාරිය සඳහා අවස්ථාව වැඩිින් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒකත් අපි මතක් කරන්නට ඕනේ. ඒ වගේම අපිට පිළිතුරු එවනකොට තැපැල්පතක Fortune නිෂ්පාදනයක ලේබලයක් අනිවාර්යෙන්ම අලවා එවීමත් අත්‍යවශ්‍ය වෙනවා. හරි මේ කතාබහ අතරතුරේ හොඳ සුවඳකුත් එනවා. ඒ කියන්නේ අපේ පීසා එකේ කාලේ හරි. පීසා එක හැදිලා ඉවරයි. පීසා එක හැදිලා ඉවරයි අපිට
පිළිගන්නන්න පුළුවන් නේද? පිළිගන්නන්න පුළුවන්. ඉතින් ඔබටත් හැකියාවක් තියෙනවා නිවසේදීම මේ වගේ පීස එකක් රස බලන්නට පවුලේ අයත් එක්ක රස විඳින්නට. කොහොම නමුත් අපිට දැන් කාලය නම් එළඹිලා තියෙන්නේ ඔබගේ නිවසෙන් සමු අරගෙන යන්නට. කුරක්කම් පිටි භාවිතා කරලා රසම රස පීස එකක් හදාගන්නේ කොහොමද කියලා කිව්වා. ඒ වගේම අද දවසේදී අපි ප්‍රශ්නයක් යොමු කළා. මම නැවතත් ප්‍රශ්නේ මතක් කරන්නම්. අපි අද පීස එක හදාගන්නට එකතු කරගත්ත ෆෝෂුන් නිෂ්පාදනයේ මොකක්ද කියලා තමයි අපි අහන්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරු එවන්නට ඕන ලිපිණය තැපැල් පෙට්ටියේ 2255 කොළඹ කියන ලිපිණයට තමයි එවන්නට ඕනේ. පිළිතුරු එවනකොට අනිවාර්යෙන්ම තැපැල් පතක ෆෝෂුන් නිෂ්පාදනයේ